අයිබෝවන් සුබ උදෑසනක් තුමේ පුතේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි පාඩමේ දත්ත සංවේදනය හා පරිගණක ජල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේෂණය කිරීම කියන පාඩම යටතේ 6.7 නිපුණතාවය අන්තර්ජාලය නිර්මාණය වන ලෙස බහුවිධ ජාල අන්තර් සම්බන්ධ කිරීම කියන කොටස තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ තියෙන්නේ ඒකට අදාළ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන කොටස් ටික එතකොට MAC address එක ගැන gateway එක ඊළඟට IP address ගැන router එක ඔය වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හරි අපි එකින් එක බලමු ඉස්සෙල්ලාම gateway එක නැත්නම් අපි කියනවා සිංහලෙන් දොරටු මග මොකක්ද මේ gateway එකක් කියලා කියන්නේ ජාලකරණයේදී භාවිත වන ජාල දෘඩාංගයකි gateway එකක් කියන්නේ networking වලදී පාවිච්චි කරන नेटवर्क हार्डवेयर हार्डवेयर आईपी तमाय में दरोटु माग कियना उपकरणे गेटवे इस राउटर एकाद के बलुओ तेका राउटर एकाप नमुत अभी राउटर एकडे कियना वेना नमक विदियर बाविता करने मुकद एकें सिद्ध वेना वेना मा कार्या कींदा गमनांत दारके आप खरा मतलब गमनांत दारके आप खरा දත්ත පැකට් යොමු කිරීම සඳහා වන සියලු තොරතුරු වලින් සමන්විත මං හසුරුවක් ලෙස දොරටු මග හැඳින්විය හැකිය. එතකොට මේ ඒ අපේ data packets ටික යොමු කරන්න අවශ්‍ය වෙන ගමනාන්තය කරා මෙන්න මේ තොරතුරු ටික ගමන් කරන්න යොදා ගන්න මේ ඒ එකතුව නැත්නම් ඒ තොරතුරු වලින් සමන්විත router එකක් තමයි gateway එකක් කියලා කියන්නේ. මම මේ දෙකේ වෙනස ඉදිරියේදී පැහැදිලි කරනවා. එකිනෙකට වෙනස් නියමාවලින් සමන්විත ජාල දෙකක් සම්බන්ධ කිරීම සිදු කරයි. ඔන්න gateway එකෙන් තිරෙන ප්‍රධාන කාර්යය තමයි එකිනෙකට වෙනස් නියමාවලින් දැන් protocols කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ නේද? නියමාවලින් ගැන අපි එදා කතා කරා. එතකොට මේ නියමාවලින් සමන්විත ජාල දෙකක් එක ජාලයක පරිගණක සම්බන්ධ කරන්න නෙමෙයි වෙනස් protocols වලින් සමන්විත නැත්නම් අපි කියනවා IP address වෙනස් IP address සහිත ජාල දෙකක් සම්බන්ධ කරන්න තමයි මේ gateway එක පාවිච්චි කරන්නේ. Gateway is a network entity and also called the protocol converter. Protocol converter කියලත් gateway එක හැඳින්වෙනවා. ඔන්න තියෙනවා පුතේ gateway එකේ මොනවද සහ router එකේ තියෙන වෙනස්කම් මේ ඔගොල්ලෝ පොඩ්ඩක් මේක මේ වීඩියෝ එක මම දාද්දි කිව්වත් සමාන නැත්නම් මේ දෙක අතර වෙනස්කම් ටික ඔයගොල්ලන්ට චුට්ටක් ලියා ගන්න පුළුවන් මොනවද වෙනස්කම් කියලා මේකේ රවුටර් එක කියන්නේ to ensure that data packets are switched to the right addresses රවුටර් එකෙන් තමයි අර data packets ටික කොහෙටද හරියටම යන්නේ right address එක ඒ කියන්නේ හරි නිවැරදි IP address එක සහිත මේ අපි කියන්නේ උපකරණ නැත්නම් node එකට මේ හරියටම හොයලා යවන්නේ මෙන්න මේ රවුටර් එක මගේ. හරිද? ඒක තමයි ඒකේ ප්‍රධාන කාර්යය. කියන්නේ මේකට සම්බන්ධ රවුටර් එකට සම්බන්ධ මේ ජාලය විසින් මේ ජාලයේ යවන්න ඕන මොන උපකරණයට මේ data packets ටික හරියටම හොයලා රවුටර් එකෙන් යවන. Sorry. Gateway එකෙන් to connect two networks networks දෙකක් connect කරනවා of different protocols මං කව අර protocols නැත්නම් අපි එදා කතා කර නියමාවලි ඒ different නියමාවලි නැත්නම් වෙනස් නියමාවලින් සහිත network දෙක connect කරනවා සම්බන්ධ කරනවා translator කෙනෙක් විදියට හරි ඕනනම් මොකද්ද මේකට ලියන්න පුළුවන් router එකට එකක් දත්ත යම් ස්ථානයකට හරියාකාරව ගමන් කරන්නේදයි සහතික කිරීම ඒ කියන්නේ අදාළ address එකට සහිත උපකරණයට හරියාකාරව නිවැරදිව ගමන් කරන්නේද කියලා සහතික කිරීම තමයි router එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ. Gateway එකේ එතකොට ලියවෙන්න ඕනේ අසමාන protocols තියෙන network දෙක එකිනෙකට සම්බන්ධ කරන්න තමයි gateway එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මේකෙන් support වෙන්න නැත්තම් මේකෙන් අපිට මේ උදව් කරන අවස්ථාවන් තමයි මේ තියෙන්නේ. ඔගොල්ලෝ ඉදිරියට ඉගෙන ගන්නවා DHCP server. මේ ප්‍රධාන පරිගණකයක් DHCP කියලා.
ඊළඟට net කියලා තියෙනවා static routing කියලා තියෙනවා wireless networking IPv6 මේවා ඉස්සරහට ඉගෙන ගන්නවා address MAC address මෙන්න මේ සඳහා router එක පහසුකම් සපයන කියන්නේ router එකෙන් මේ සඳහා මේ වගේ මේ එහාට මෙහාට ගමන් කරවන ඒවට මේ මේවට උදව්වක් වෙනවා මේ router එක කියලා මෙතනින් කියන්නේ gateway එකද ඒක මේ protocol conversion like VoIP to PSTN PSTN කියන්නේ අපි ඉගෙන ගත්තා එතකොට protocol එක protocol මේ හැරවීමක් සිද්ධ කරනවා මෙන්න මේ දෙක අතර ඊළඟට network access control network එක control කරන්න උදව්වක් වෙනවා මේ gateway එක ඒ වගේ කාර්යයන් තමයි මේ තෙන්දි සිද්ධ වෙන්නේ ඊට පස්සේ තියෙනවා dynamic routing කියලා එතකොට ඒකෙදි කියන්නේ එක් තැනක ඉඳලා තවත් තැනකට දැන් ස්ථාන දෙකක් අතර දත්ත පැකට් ගමන් කරනකොට සිදුවෙන බාධාවල් අවම වෙන විදියට හදාගන්න මේ router එකට අවස්ථාව ලැබෙනවා ඒ කියන්නේ router එකට පුළුවන් මේ බාධාවන් අවම කරලා මේ data packets ටික යවා ගන්න මේකෙදි ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ gateway එකේදී එහෙම මේ බාධා ඇති වුණොත් ඒ බාධාවන් වලට මේ හරියට ඒ කියන්නේ ඒවා මේ මග ඇරලා නැත්නම් වෙනත් මාර්ගයක ගමන් කරලා එහෙම කරන්න මේ gateway එකට බැහැ එතකොට router එකට පුළුවන් සුදුසු මේ මාර්ගයක් හොයාගෙන ඒ කියන්නේ අපි කියන්නේ data traffic එකක් ඇති වුණොත් ඒ කියන්නේ මේ පාරවල් ගොඩක් තියෙනවනම් මේ එක මාර්ගික මේ බාධා ගොඩක් තියෙනවනම් router එකට පුළුවන් වෙනත් මාර්ගයක් හොයාගෙන data packets ටික යවන්න gateway එකට ඒ වගේ දෙයක් කරන්න බෑ බාධාව නැති වෙලකම්ම බලාගෙන ඉන්න සිද්ධ වෙනවා ඒක හින්දා ඒක dynamic routing කියන එකට not supported කියලා දාලා තියෙනවා ඊළඟට OSI layer අපි අර මම කිව්වා ඉදිරියේදී ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ layers හතක් ගැන ඒකෙදි මෙන්න මේ router එක ක්‍රියාත්මක වෙන්නේ layer 3 සහ layer 4 කියන අවස්ථා දෙකට තමයි මේ router එක ක්‍රියාත්මක වෙන්නේ එතකොට layer 3 කියන්නේ transport layer එකයි network layer එකයි කියන දෙකට තමයි මේ මේ router එක ක්‍රියාත්මක වෙන්නේ එතකොට gateway එක අපි කියනවා layers පහක් දක්වා ඒ කියන්නේ physical data link network transport session කියන layers පහටම මෙයා gateway එක ඒ පහේම ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ සමහර ඒවාගෙන සමහර පොත්වල එහෙම සඳහන් වෙනවා layers හතේම ක්‍රියාත්මක වෙනවා කියලා නමුත් ඔයගොල්ලෝ මේක මේ පහක ක්‍රියාත්මක වෙනවා කියලා මතක තියාගත්තා නම් ඇති හරි මේක 3-4 layers දෙකේ මේක ප්‍රධාන layers පහකම ක්‍රියාත්මක වෙනවා කියන එක මතක තියාගන්න එතකොට route එකේ gateway එකේ අතර වෙනස්කම් ටික කිව්වේ මේවත් ප්‍රශ්න වලට එන්න පුළුවන් ඊළඟ බලමු අපි පුරුදු දොරටු මග ඔන්න අලුත් එකක් තියෙනවා default gateway දැන් gateway කිව්වේ මං කෝ IP මේ addresses දෙකක් තියෙන නැත්තම් මොනවාද protocols දෙකකින් සමන්විත network දෙකක් සම්බන්ධ කරන්න තමයි මේ gateway එක පාවිච්චි කරන්න කියලා එතකොට පුරුදු දොරටු මග නැත්තම් ප්‍රශ්නවල අහනවා default gateway එක මෙච්චරයි කොහොම කිකි අහනවා ප්‍රශ්න ඔගොල්ලෝ කරද්දි එතකොට මේ default gateway එක කියන්නේ මොකද්ද TCP IP මේ කියන්නේ පුතේ transaction protocol නැත්තම් internet protocol internet සඳහා වන නියමාවලිය භාවිතාවන අභ්‍යන්තර ජාලයක මෙන්න මේක භාවිතාවන අභ්‍යන්තර කියන්නේ කොහේ හරි ඇතුළක තියෙන network එකක සිට දත්ත සම්ප්‍රේෂණය සිදු කරන විට ගමනාන්ත IP ලිපිනය අවසානයේ කියන්නේ මේ network එක තුල නෙමෙයි නම් අවසානයේ නැත්තම් data ටික ගමන් කරන අවසාන තැන තියෙන්නේ මේ ලිපිනයේ අභ්‍යන්තර ජාලය තුළ සොයාගත නොහැකි වන අවස්ථාවලදී දත්ත පැකට්ටු පුරුදු දොරටු මග වෙත යොමු කරනු ලැබේ. ඒ කියන්නේ ජාලෙන් පිටතට නම් තියෙන්නේ මේ අපි යවන්න ඕන data packets ටික තියෙන්නේ අභ්‍යන්තර ජාලය තුල නෙමෙයි පිටත නම් මෙන්න මේ ඒක හොයාගන්න මේ default gateway එක වෙත යොමු කරනවා. ඊට පස්සේ ඒ හරහා දත්ත පැකට්ටු ජාලයෙන් පිටතට ගමන් කරයි. ඒ හරහා තමයි ජාලයෙන් පිටතට ගමන් කරන්නේ අභ්‍යන්තර ජාලය බාහිර ජාලය සමග සම්බන්ධ වීම මෙහිදී සිදුවේ. උන දැන් මේ පෙන්වලා තියෙනවා මේ අභ්‍යන්තර network එක ඒ කියන්නේ මේ local network එකක් මේ තියෙන්නේ
संबंध कल तीन स्विचट इट पास मे स्वच्छ रउटे तीन मेन मेतन मैं पेन रूप सटने डिफॉल्ट गेटवे मेन मेतन तमाइ मे अभ्यंतर मेतन होयागर नेता मे डेटा पैकेट चावन मे आर हि मेन मे रउटेन मेतन पुते वेनम आईपी अड्रस योम कर रउटेक हरहा विन जालेक तीन मे परगण के उपांगट मे डेटा पैकेट गमन करवाणी इतकोट मे मे जाले पिटत गमन करवाणु उदौनम मे डिफॉल्ट गेटवे इक विनम ईपी अड्रस होयागेनाईपी अड्रस उदागेनाहरहा तमाइ मे रउटेकिंग एलियट गमन करा संबंध मेतन सामान्य लोकल एरिया नेटवर्क अपने डिफॉल्ट गेटवे विद्यट मेक पावच कर टाइप कर आईपी एड्रेस टाइप कर මේක පෙන්වන්නේ සමහර වෙලාවට මොකද මේ මේක තියෙන්නේ මේක එලියට යන මේ LAN එක ඇතුළ එකක් නෙමෙයි එලියට යන්න මේ යොදා ගන්න IP address එකක් හින්දා. උඩ ඒකන දැන් තව ඉස්සරහට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා IP address කතා කරද්දි මේවා කොහොමද මේවා වෙන් වෙන්නේ මේ විදියට දැන් වෙන් කරනවා ඔයගොල්ලෝ classes විදියට වෙන් කරනවා. එතකොට ඒවා යොදාගෙන තමයි ගණන් හදන්න තියෙන්නේ. උඩ දාලා ගණන් හදන කොටසට අපි දැන් ලං වී ඉගෙන යනවා. හරිද? गेटवे डिफॉल्ट गेटवे की मुखद अभ्यंतर जालयक होयागर बेरी उम अपने आवाश्य डेट पेगस्टिकवान स्थाने आईपी लिपने उपकरण होयागर बेरी उम मे दत्त पेकटूटिक दुरट मग नेफॉल्ट गेटवे एक मगिन तमाइ जाले पीट तट ना अभ्यंतर जाले बाहर जाले हा संबंधीम सिद्ध करे डिफॉल्ट गेटवे का मागे हम मतक तीयागा उन्हें तीन मैक लिपिने की लेका मैक एड्रेस मैक लिपिने स्वायत्त गोली अनन्यव एकाखारी अमुक आवश्यकता ये मुकाद देखी मैक एड्रेस का मांगिता ने मां खाली कियला दूना मैक लिपिने की ने खतावा नेर अंतर्जाले हा संबंध विमेदी जाले हा जाले अडंग परिगणक अनन्य हंदनागनी अवश्यवे ओगोल दिट मे हेम दुल हेम मे गिदर अड्रस वगे मे अंतर्जाले हा संबंध में हेम उपकरण आईपी अड्रस अनन्य हंदनागनी संधा लिपिने आईपी अड्रस इतकोट मे लिपिने तार्किक लिपिने भौतिक लिपिने दिखाती मेक मे हन गावचीकरण भौतिक लिपिने तमाइ मुखद मैक एड्रस मे मे मैक लिपिने भाविता करला जाले रूपांग दत्त सन्निवेदन अंतर्जाले लोवपुरा विसरी जाल समूह के एकत्वा इतकोट अंतर्जाले इत्ता विशाल जाल वल जाल लोकेरातन जाल वल इतकोट ए मैक लिपिने सोयागा प्रायोगिक भौतिक लिपिने हेम परगण के भौतिक लिपिने होने इतम अपास कार्य एनाटी युदागन तीन मुखद अंतर्जाल नियमावली यमु लिपिनयपिकेनवा इंटरनेट प्रोटोकॉल एड्रस आईपी एड्रस එතකොට මේක අපි මේ යොදාගන්නේ මැක් ලිපිනේ අපිට මේ අන්තර්ජාලයේ තියෙන සියලුම පරිගණක වල මැක් ලිපිනේ හොයාගෙන ඒහා සම්බන්ධ කරන්න අපහසු හින්දා වෙනම තාර්කික ලිපිනයක් යොදා ගන්නවා ඒහා සම්බන්ධ කරන්න පහසු වෙන්න අපි අපේ කාර්ය පහසු කරගන්න ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් එක නැත්නම් IP ඇඩ්‍රස් එක කියලා. එතකොට IP ඇඩ්‍රස් එක කියන්නේ ඒක ලොජිකල් ඇඩ්‍රස් එකක් නැත්නම් තාර්කික ලිපිනයක්. चालयति उपांग अनन्यम हनुनागनीमट भावितकन लिपिने तमा आईपी एड्रस मे तारकिक लिपिने लॉजिकल एड्रस किलो इतक मेक इलाक किन्वित वेण
එතකොට version 2කින් පාවිච්චි කරනවා IP address එක IPv4. ඔයගොල්ලෝ papers වල එහෙම දැකලා ඇති මේවා. බැලුවනම් දැන් බලලා ඇතිනේ නේද? IPv6 කියලා වර්ග දෙකක් තියෙනවා. version 2ක් තියෙනවා. ඒකෙන් IPv4 කියන වර්ගය දැනට වර්තමානයේ බොහෝ විට පාවිච්චි වෙන්නේ නැහැ. IPv6 කියන එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ IP address කියන එක මතක තියාගන්න වෙන්නේ මොකද්ද? ජාලයක තියෙන උපාංගයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන තාර්කික ලිපි නේ. තමයි IP address එකක් කියලා කියන්නේ. එතකොට ඒකේ version 2ක් තියෙනවා කියලා මම කිව්වා. ඔන්න IPv4 ගැන තියෙනවා. මේක පුතේ bit 32කින් සමන්විත. bits 32කින් තමයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ bit 8හි කාණ්ඩ මේ තියෙන bits 8ේ කාණ්ඩ හරි පේනවනේ bits 8ේ කාණ්ඩ තියෙන්නේ 4කින් සමන්විත වෙනවා. 8වරක් 4 තමයි 32 හැදෙන්නේ. bit සමග භාවිතයේ අපහසු බැවින් මිනිසාගේ පහසුව සඳහා IP ලිපින ලිපි යොමුවක් දශමය ආකාරයෙන් දක්වා ඇත. මේක යොදලා තියෙන්නේ bits මේ 88. එතකොට මේක මතක තියාගන්න අපහසු හින්දා මේවා වෙන් කරලා තියනවලු මේවා මේ පරිවර්තනය කරලා තියෙනවා දශමය ආකාරයට. ඒ කියන්නේ මේ bits 8 ඔයගොල්ලෝ දන්නවා ද්වීම මේ සංඛ්‍යාවක් කොහොමද දශමය කරන්න කියලා නේද? 2.2, 2.2 ওই විදියට ගියාම ඒ ටික එකතු කරලා වෙනම කොටසක් ගත්තා. මේ bits 8 එකතුව. ඊළඟට මේ ඊළඟ bits 8 එකතුව වෙනම ගත්තා. ඔය විදියට bits 8 ඒවා හතරක මේ එකතුව වෙන වෙනම අරගෙන මේ විදියට මේකේ ඇවිල්ලා තින්නේ 192 කීයද 15 නේද 1 12. ඔය විදියටයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙන වෙනම කොටස් ටිකේ තමයි එකතුව ගන්න. ඊට පස්සේ නැවත මේ ඔක්කොම එකතු කරන්නේ තිතකින් තමයි මේ කොටස් වෙන් වෙන්නේ. මෙහිදී එක් එක් කාණ්ඩයකින් නිරූපිත දශමය සංඛ්‍යාව තිතකින් වෙන් කර ඇත. එම දශමය සංඛ්‍යාව බිංදුවේ ඉඳලා 255 අතරගයක් ගනි. ඒ කොහොමද එහෙම කිව්වේ හරියටම? 255 අතරගයක් ගන්නවා කියලා. උපරිම අගේ පුතේ මේ ඔක්කොම එකේව ටිකක් වුණාම එකතු කරලා බලන්න. මේ ඔක්කොම එකේව වුණා නම් ඒකනේ වෙන්න පුළුවන් උපරිම අගේ නේද? එතකොට මේ කොටසේ 15යි. එකතුව මම මෙතනින් ගත්තේ ඒක 15යිනේ. මේ කොටස කීයද? 0.123යි. මේ 4යි කියන්නේ 16යි යගේ 2.4 කියන්නේ 2.5 කියන්නේ 32යි. එතකොට 16යි 32යි කීයද? 16යි 32යි 38යි නේද? ඉතින් හදන්න 38යි නේද? එතකොට මෙතන කීයද? 38යි කියන්නේ 192යි 38යි. 192 අපහට පුළුවන් නේ මෙතන 2 මේ 3යි 4යි 5යි 2.6 කියන්නේ 64යි 2.7 කියන්නේ 128යි නේද? එතකොට 128යි 64යි 38යි නේද? එකතුව බලන්න කොහමරි මේ කොටසකට එන්න ඕනේ. එතකොට 255 මේ ඒකෙන් තමයි මේ උපරිම අගේ එන්නේ. එතකොට 255 තමයි එන්න පුළුවන් උපරිම අතර අගයක් එන්නේ. ඒ විදියටයි හැදෙන්නේ. එතකොට IPv4 එකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන bits 32කින් සමන්විත වෙනවා. 8 කාණ්ඩ 4කින් යුක්තයි. මේවා මේවා මතක තියාගන්න මේ ද්වීමේ සංඛ්‍යාව මතක තියාගන්න කියොටි නේද? පිස්සු හැදෙනවා. මේවා මතක තියාගන්න අපහසු හින්දා ඒවා දශමය බවට පත් කළා තමයි decimal කාණ්ඩ විදියට තමයි මේ මතක තියාගන්නේ. ඊළඟට මේ හැම එකක්ම බිංදුවේ ඉඳලා 255 අතර අගයක් තමයි එන්න ඕනේ. එතකොට අපි ඔය කිව්වේ IP version 4 ගැන. ඔන වළංගු ලිපින ටිකක් තියෙනවා. මට කියන්න චුට්ටක් දැන් මේක තියෙන්න පුළුවන් ලිපින හරි ඒව මොනවද, තියෙන්න බැරි ලිපින මොනවද. විනාඩියක් මේක දිහා බලලා ඔයගොල්ලෝ පෑනක් අරගෙන මට මේ හිතන්නකෝ 1 2 3 4 5 කියලා. මේ ලියලා මට චුට්ටක් දැන් මම එක එක ලයින් අහනවා කියන්න ඕනේ මොනවද වෙන්න පුළු තියෙන්න පුළුවන් ඒවා බැරි ඒවා කියලා.
දැන් හොයාගත්ත නේද? මට කියන්න පුතේ දුලංගලි කියන් බලන්න මේ පහෙන් ඔයාට හිතන විදියට වලංගු ඒවා මොනවද කියලා. පස්වෙනි එක ඇහුන්නේ පුතේ මොකද? පස්වෙනි එක පස්වෙනි එක වලංගුයි. හා එච්චරද? ඔව්. ආ මෙයා කියන කවිෂ කියන්න. දෙවැනි එක. දෙවැනි එක. හා එච්චරද? පළවෙනි එක. පළවෙනි එකයි. හා එකයි දෙකයි. හරි. මෙයා මේ චේනුක. එක දෙක විතරයිලු. ඇයි එහෙම වුනේ? බලන්න පළවෙනි එකේ ප්‍රශ්නයක් නෑ. හැම එකම 255ට වඩා අඩුයි. තිත්තකින් වෙන් වෙලා තියෙන්නේ කොටස් හතරක් තියෙනවා. මේ ගැටලුවක් නෑ එහෙනම් හරි. ඇයි දුලංජලි එක හරි නෑ කිව්වේ? හිතුන්නේ නැද්ද ඒක? මොකක් හරි ගැටලුවක් තියෙනවද? හරි ඒකෙ පුතේ ප්‍රශ්නයක් නෑ. හරි කොටස් හතරක් තියෙනවා. තිත්තකින් වෙන් වෙලා තියෙන හැම එකම 255ට වඩා අඩුයි. නම් ප්‍රශ්නයක් නෑ. දෙවෙනි එක ඒකත් ගන්න පුළුවන්. මොකද හැම එකම 200.255ත් අතර තියෙන්නේ. අතර කොහොම දෙකමයි තින්නේ. 255 තියෙන්නත් පුළුවන්. ඊළඟට මේක මේ මොකද්ද කොටස් හතරෙන් තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක් නෑ. තුන්වෙනි එක මොකද කියන්නේ? තුන්වෙනි එක 256 තියෙනවා නේද? එතකොට 255ට වඩා වැඩි යගයන් එන්න බෑ. එහෙනම් ඒක කොහොමවත් වැරදි. හතර කොටස් පහක් තියෙනවා. පේනවද? 10 තිත් 10 තිත් 1 තිත් 1 තිත් 5. එතකොට හතරවෙනි එකේ කොටස් පහක් තියෙන හින්දා ඒක එන්නත් බෑ. පස්වෙනි එක බිංදු වේව හතරක් තියෙන ඉතින් වෙන් වෙලා තියෙන. එහෙනම් ප්‍රශ්නයක් නෑ. නං 1 2 3 පිළිතුරු තුනම නිවැරදි. හරි නේද? ඒකේ ගැටලුවක් තියෙනවද? නෑ නේද පුතේ? එක දෙක පහ නේද ටීචර්? ඔව් ඔව්. එක දෙක පහ තමයි නිවැරදි උත්තර වෙන්නේ. ගැටලුවක් තියේද? නැහැ ටීචර්. නෑ හරි. එහෙනම් අපි ඊළඟට යන IPv6 නැත්නම් ඔයගොල්ලන්ට විශේෂයෙන් භාවිතා කරන්න තියෙන නැත්නම් ඔයගොල්ලන්ට මේ මුලට බිඳුව තියෙන එක ප්‍රශ්නයක් නෑ. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පළවෙනි මේ ලිපිනේ පටන් ගන්න කොහොමත් මේ කාණ්ඩයක මේ ඒ කියන්නේ මේ IP address එකක් තියෙනවනේ. බිඳුව 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 IP address උත් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. හරි ඔන්න මේක මේ IPv6 කියන එකෙන් තමයි ඔයගොල්ලන්ට ගොඩක් ගණන් හදන්න එහෙම තියෙන්නේ ඉදිරියේදී. එතකොට මේක භාවිතා කරන විදිය මොකද්ද? මේ ඇයි මේකට හැරුණේ IPv4 ඉඳන් කියලා මතක තියාගන්න වෙනවා. අන්තර්ජාලයේ ක්‍රමයෙන් ජනප්‍රිය වීමත් සමග පරිශීලකයින් ප්‍රමාණය බොහෝ සෙයින් ඉහළ යන ලදී. නේද? ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඔන්න ජනප්‍රිය වුණාම අන්තර්ජාලයේ ගොඩක් යූසර්ස්ලා වැඩි වුණා. මේ හේතුවෙන් IPv4 හි බිටු 32න් සෑදිය හැකි අනන්‍ය ලිපින ප්‍රමාණය වූ 2 32 බිට්ස් 32ක් අපි කිව්වා. 8 කාණ්ඩ 4ක් තියෙන්නේ. එතකොට 8 වරක් 4 32යි. එතකොට අපි ලිපින ප්‍රමාණය හොයන්නේ 2 32. 2 බිටු ගණන තමයි හොයන්නේ අනන්‍ය ලිපින ප්‍රමාණය. එතකොට මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. හරිද? සම්පූර්ණ ලිපින ප්‍රමාණය මෙච්චර. ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ යූසර්ස්ලා වැඩි වෙනකොට මේ IP ලිපින ප්‍රමාණය මදි වුණා. ඒ හින්දා හේතුවෙන් බිටු 128කින් සමන්විත. එතකොට මේකේ බිටු 32යි. මේකේ IPv6 වල බිට්ස් 128යි. සමන්විත IPv6 හඳුන්වලා දුන්නා. නේද? එතකොට මේකේ දුන්නේ මොකද්ද?
address space එක increase වැඩි වුණා මේ IPv6 එනකොට bits 128ක් කියන්නේ පුතේ අනන්‍ය ලිපින දෙකේ 128ක් මුලදී දෙකේ 32ක් තිබිච්ච එක මෙහැරුණා දෙකේ 128ක් බවට එතකොට ඉතා විශාල ප්‍රමාණයක් එතකොට වර්තමානයේ වැඩිමින් පාවිච්චි වෙන්නේ මේ IPv6 කියන version එක තමයි පාවිච්චි වෙන්නේ එතකොට bits 16ක් කාණ්ඩ 8කින් සමන්විත වන අතර වෙන් කිරීම සඳහා 32 භාවිත වේ. bits 16ක් කාණ්ඩ 8කින්. හරිද? ඉතින් අපි bits 8 බැගින් කාණ්ඩ 4ක් තිබ්බේ. දෙක bits 16ක් කාණ්ඩ 8කින් තමයි වෙන් වෙන්නේ. එතකොට 32 තමයි මැදින් තියන්නේ. ඊට පස්සේ මේක මතක තියාගැනීමේ පහසුව සඳහා අපි අරක දික් කරේ මොකද්ද? දශමයේ සංඛ්‍යාවලට මේක ෂඩ් දශමය මේ සංඛ්‍යාවලින් නිරූපණය කරා IPv6 කියන මේ version එකේදී මොන අපි බලමු උදාහරණයක් මේ තියෙන්නේ bits 16 බැගින් තියෙනවා කීයක්ද 8ක් නේද bits 16 ව 8ක් තියෙනවා එතකොට මේ පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලන්ට දාසේ පාදයට හරවලා තියෙන. දාසේ පාදයට හරවන්නේ කොහොමද මේක? කොටස් 4 4. ඒක මතකයිනේ. නේද? මේක 1 2 3 4. මෙතනින් එක කොටසක්. නේද? 1 2 3 4. මොනවම කාණ්ඩ විදියට වෙන් කරලා 4 ගොඩවල් වලට කොහොම වෙන් කරලා ඔන්න බලන්න මේකෙදි මේ කොටස එන්නේ 2.2 1 2 2 2 3 ඔය විදියට ගත්තොත් මෙතන මේ කොටසෙන් 1 එනවා ඊළඟට මේ බිංදු 4ෙන් බිංදුව එනවා මේ බිංදු 4ෙන් බිංදුව එනවා මේක 2.2 2 1 කියන්නේ 2යි හරි ඔය විදියට මේක බලන්න 1 2 3 4 මෙතනින් කැඩුවා 1 2 3 4 මෙතනින් කැඩුවා 4යි එතන එකක් තියෙනවා ඔය විදියට කැඩුවාම බිංදුව බිංදු ටිකයි මෙතන 1 කියන්නේ බිංදුව 1 2 3 කියන්නේ 8යි ඒ 8 තමයි මේ තියෙන්නේ ඊට පස්සේ නැවත 4කට කැඩුවාම 1 බිංදුව 1 1 තියෙන්නේ මෙතන එතකොට 8යි 2යි 10යි 10 1යි 11යි නේද 11ද නෑ මෙතන 1යි මෙතන 4යි නේ පුතේ 8යි 4යි 12 1යි 13 13ට අදාළ වෙන්නේ d නේද 13යි කියන්නේ 10 11 12 13 a b c d නේ ඒ හින්දා මේ d අකුරාවේ මෙතන බිංදු ඔය විදියට තමයි මේ සම්මත විදියට IPv6 ක්‍රමේදී මේ මේක ලිය වෙන්නේ එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ මේ දෙක අතර වෙනස්කම් මොනවද කියලා හොති IPv4 එකේ bits 8ම 4ක් විදියට තමයි කාණ්ඩ ලිය වෙන්නේ bits 32 හැදෙන්නේ මේකෙදි 128ක් හැදෙන්නේ කීයද 16ම 8ක් විදියට ලිය වුණා කියලා ඊට පස්සේ ඒක මේ hexadecimal නැත්නම් ෂඩ් දශමයේ විදියට තමයි හරවන්නේ 32කින් තමයි වෙන් වෙන්නේ මේ අරකෙදි හැරෙව්වේ දශමය ආකාරයට එක තිතකින් තමයි වෙන් වුනේ. හරි නේද? ඊළඟට අපි බලමු මේකෙ මොකක් හරි අපහසුතාවයක් තියෙනවද පුතේ? නෑ ටීචර්. හරි. එහෙනම් අපි බලමු මේ තියෙන උදාහරණ පෙන්නලා මේකේ හොඳට බලන්න ඕන පළවෙනි එකම මේ ලියන්න පුළුවන් ක්‍රම දෙකකට තියෙන. චුට්ටක් බලලා මට කියන්න මොනවද වෙලා තියෙන වෙනස්කම් කියලා. පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට, දෙවෙනි එකේ ඉඳන් තුන්වෙනි එකට. මොකද වෙලා තියෙන්නේ කියලා පැහැදිලි වුණාද මේකේ? පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට එද්දි පුතේ මොකද වෙලා තියෙන්නේ මේ බිංදුව වෙනුවට 2001යි නැත්නම් 2.21යි මේ බිංදුව වෙනුවට මේ මුකුත් ලියවිලා නැහැ
නේද මේ බිඳුවට මේ අත්හැරලා දාලා ඒ කියන්නේ බිඳුවයි කියන එක ලියවිලා නැතුව ඒ කියන්නේ අපිට බිඳුව කියන එක මෙතන නොලිය ඉන්නත් පුළුවන් කියන එක bits 4කින් ලිය වෙනවා නමුත් බිඳුව මේ නොලිය ඉන්නත් පුළුවන් ඊට පස්සේ බිඳු 4 වෙනුවට තනි බිඳුව මේකෙත් බිඳු 4 වෙනුවට තනි බිඳුව ඊට පස්සේ මේ මෙතන තියෙන බිඳු 3ට මේ මොකක්වත් ලියවිලා නැහැ 8 විතරයි ලියවිලා තින්නේ එතකොට මේකෙන් කියවෙනවා ඉදිරියේ තියෙන බිඳු 3ක් කියන්නේ ඊට පස්සේ මේ බිඳු වලට මෙතන 2 මේක ඒ විදිහටම ලියවිලා තියෙනවා එතකොට මේ වගේ සමහර කෙටි ප්‍රශ්නකට හරි එන්න පුළුවන් IPv6 ක්‍රමයේදී නිවැරදි වන්නේ වගේ මොකක් හරි එන්න පුළුවන්. එතකොට මේ වගේ ලියන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඊළඟ එක මේ බලන්න මෙතෙන්දිත් එහෙමයි. මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ මැද බිංදු සඳහා තිද්දකකින් පෙන්නලා තියෙනවා මේකේ තව බිංදු තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ අතරේ තව බිංදුවක් බිංදු දෙකක් තියෙනවා කියන එක डबल डॉट वाली वेंग करना लिए विला आती है ना तो उन्हें एक आप में लिया ना पुलवांग इतना एक में पहले उन्हें आता में इतना बिंदु अभिनु आटा में इतना थावत इत्ते का दाला इतना ही तीन हरी इट बसे में हिमात लिया ना पुलवांग की ला मातक तिया गन क्रम की प्याक तीन वाकी ने उन्हें आप इधर इगन IP ලිපිනය කියන එක කොටස් දෙකකට බෙදෙනවා මොකද්ද ජාල කොටස සහ ධාරක කොටස network part එකයි host part එකයි විදියට කොටස් දෙකකට බෙදෙනවා හරිද මේ 32 bits එකක් විදියට මේක ගත්තොත් ජාල කොටසයි ධාරක කොටසයි මේ වචන දෙක මතක තියාගන්න ඕනේ ජාල කොටස කියන්නේ network part එක ධාරක කොටස කියන්නේ host part එක. හරිද? එතකොට මේක කොටස් දෙකකට බෙදෙනවා ජාල කොටසයි ධාරක කොටසයි කියලා. එතකොට මේ කොටස් දෙක මෙන්න මේ විදිහට ජාල කොටස මගින් ජාල ගණන ඒ network එකට සම්බන්ධ ජාල ගණන කොච්චරක්ද සහ ධාරක කොටස මගින් ජාලයක සිටින ධාරක host ලා ගණන තීරණය වෙනවා. ඒ කියන්නේ host කියන්නේ පුතේ ප්‍රධාන මේ පරිගණකයේ නැත්නම් අපි කියනවා මේ අපිට තොරතුරු බෙදා හරින්න පුළුවන් මේ උපාංගයක් ටිකක් කාර්යක්ෂමතාවයෙන් වැඩි උපකරණවල මේ වේගය මේ නන්ද ස්ටෝරේජ් එක ඒවා ටිකක් වැඩි උපකරණ තමයි හොස්ට්ලා විදියට ගන්න. එතකොට network කොටස network කොච්චරක්ද සහ හොස්ට්ලා කොච්චරක්ද මේ ජාලය තුල තියෙන්නේ කියන එක මේකෙන් හොයා ගන්න පුළුවන්. ඔන්න මේකේ පහත සමීකරණය මගින් එක් එක් පන්තියට අදාළව ජාල ගන්න සහ ධාරක ගන්න ලබා ගත හැකි. එතකොට ඕගොල්ලෝ මෙන්න මේක තමයි හොඳට මතක තියාගන්න ඕන. මෙන්න මේක ඕගොල්ලෝ පොතේ ලියද්දි කොටුවක් ඇඳලා හොඳට මේ පැහැදිලිව මේ ඕගොල්ලෝගේ ඔය පාඩම් කරන තැනකට ගහගන්න number of networks ජාල ගණන සමානයි දෙකේ network bits. දෙකේ network bits. හරිද? එතකොට බලයක් විදියට මේක දෙකේ බලය එන්නේ network bits ගන්න කොච්චරද කියන්නේ ඊළඟට number of hosts කියන්නේ ප්‍රධාන මේ hostsලා ප්‍රමාණය සමානයි දෙකේ host bits කොච්චරද ධාරක ගණන දෙකේ බලයක් විදියට ඊට පස්සේ අපිට එනවා usable hosts ඒ කියන්නේ number of hosts කියන්නේ කොච්චරක්ද ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් usable ඒ කියන්නේ භාවිතා කළ හැකි ධාරක ගණන. හරිද? භාවිතා කරන්න බැරි දෙකකුත් තියෙනවා. IP ලිපිනවල භාවිත කරන්න බැරි දෙකකුත් තියෙනවා. භාවිත කරන්න පුළුවන් ඒවා කොච්චරක්ද? මේ දෙකේ host bits ගණන් දෙකක් අඩු කරන්න ඕන. හරි ගණන් හදද්දී ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. දෙකේ host bit ගණන් දෙකක් අඩු කළා තමයි අපි usable host එක හොයාගන්නේ. හරිද එතකොට ඔන්න මේක හොඳට මතක තියාගන්න number of networks කියන්නේ ජාල ගණන හොයන්නේ දෙකේ network bits වලින් host ගණන හොයන්නේ දෙකේ host bits වලින් number of hosts usable hosts කොච්චරද හොයන්නේ දෙකේ host bits වලින් අඩු කරන්න ඕනේ දෙකක් ඒ කියන්නේ අර මුල සහ අග
आईपी एड्रेस देगा पाविच्ची वेने ने बाविता करने बै एक में वेने में देख रही हूँ मुकलती है ने आप इटे उपकरण संधा बाविता करने पुलवा में ये देखा आडू कर लाइन फ्रमाने किए ने का मातक त्यागन नोन हरी दे तोड़े मेक होंडे टे खोटू कर ला मातक हिपने में दिए टे त्यागन ने इटे पास से मेके चुप्पा काफी बाल मुद्दा हरने की दिन तीन एक तुनाई विशी देखा तीस एक बिंदु जाले जाल कोडसंधा बिटु विशी हतरक द बिटु विशी हतरक द दार कोडसंधा बीस अटक लेसर वेन करात हरी ओए दी रहती है ना आपने बिटु विशी हतराई में के दार कोडसे बीस अटाई लेसर वेन कर लती है ना आखिरा दी ये ती जाले मुलु सत्कार इन गान्न सोयान सत्कार के इन गान्न सोयान किया रहती है ना इतो कोटे सत्कार के न होस्ट गाने न इतो कोटे आप इधर न वा दें मेक लिया गाने को हम अधर नहीं तो मेक लिया गाने को हम अधर कसियानो तुना विसी देखा है तीसरे का है बिंदु वो काफी टे लिया न पुलवा मुकाद मैंने में विद्य टे पेंग कर गाने पुलवा में किया पुए का चाल कोड संधा बिट्स विसी हतराई किया ने पुते එනම් දාර කොට බිට්ස් 24ක් කියන එක අපිට ලියන්න පුළුවන් මෙතන 8/3ක් විදියට 8/3ක් විදියට ලියන්න ඕනේ මේක බිට්ස් 8ක් දාර කොටස එතකොට දාර කොටසදී බිඳු ටිකනේ යොදා ගන්න මේ ඉදිරියට එදි කියදෙන මේ ටිකක් උදාහරණයක් බලන්න බිඳු ටික යොදා ගන්නවා ජාල මේ ජාල කොටසට 24 ලියද්දි මෙන්න මේක යොදාගෙන කොහොමද මේ ලියන්නේ මේක යොදාගෙන මෙන්න මේ 193 එන්නේ මේ බිට්ස් 8 ඔයගොල්ලන්ට පේනවා මෙතනින් 2 බිඳුව කියන්නේ 1යි මෙතන ලියවෙනකොට 2 කියද බිඳුව 1 2 3 4 5 6 මෙතනට 64යි මෙතනට 128 එතකොට 128යි 64යි මේ 1යි